COVID-19 වෛරසය පැතිරියාම හමු වේ එය පාලනය කිරීම සඳහා සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ ගෙන ඇති පියවර අතර සෞඛ්‍ය උපදෙස්මාලාව ඉතා වැදගත් වනවා. ඊට අවනත නොවන නිරෝධායන නීති උල්ලංඝනය කරන මුව ආවරණ නොපළඳින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම උපදෙස් සහ අවවාද ලබා දීම සඳහා මෙවන විට දිවයින පුරාම මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව COVID-19 වෛරසයේ අවදානම සහ එය පාලනය කිරීමට ක්‍රියා කළ යුතු ආකාරය දක්වන ස්ටිකර් සහ දැන්වීම් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනද ක්‍රියාත්මකයි. මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වුවද එය නොතකා නීති උල්ලංඝනය කරමින් ඇතැම් ප්‍රදේශවල ජනතාව හැසිරෙන ආකාරය අදත් අපට දැකගත හැකි වුණා. මේ හෝමාගම නගරයට පිවිසෙන ඇතැම් ජනතාව සහ වෙළඳ ව්‍යාපාරිකින්ද සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන ආකාරයයි. नगर रसकम जनतावाद मगिन क्रियात्मक कला मड़कुड़ पोलिस बल प्रदेश सौख्य उपदेश नोपिली पदीन स्वया मेहू मग्द आरंभ कर අම්පාර උහන නගරයට පැමිණ සිටි ජනතාව දැනුවත් කිරීමට සහ මුව ආවරණ නොපළඳින පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහන උහන පොලිසිය මගින් ආරම්භ කර තිබෙනවා. හැටන් නගරය කේන්ද්‍ර කරගෙන අදත් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් හැටන් පොලිසිය මගින් ආරම්භ කළා. මේ අතර මුව ආවරණ නොපළඳින නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා තවත් ප්‍රදේශ රැසකදීම පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. පසුගිය පැය 24 කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 218 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව 5075ක් පමණ වෙනවා. මේන් 5000කට පමණ මේ වන විටත් අඩු පවරා තිබෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම අපි නිරෑඳුමින් සැරසුණු පොලිස් ප්‍රධාරීන් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් ප්‍රධාරීන් මේ සඳහා යොදවනවා. ඔබ ලංකාවේ කුමන ප්‍රදේශයක හිටියත් ඒ වගේම ඔබ කුමන ප්‍රදේශයක සංචාරය කළත් සෑම විටම මුහුණු ආවරණ පළඳින්න දුරස්ථභාවයේ තබා ගැනීමට කටයුතු කරන්න. මෙවැනි වර්ධකට වර්ධකරුවන පුද්ගලයෙකුට අධිකරණය මගින් මා සහායක සිරදඬුමක් සහ රුපියල් 10000ක දඩයක් නියම කිරීමේ හැකියාවක් තිබෙනවා.